ඔගොල්ලෝ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ගැන අහලා ඇති. මේකෙන් ග්‍රහ තාරකා මන්දාකිණි කළු කුහරවල හැසිරීම ගැන ගොඩක් දේවල් අපිට කියලා දෙනවා. හැබැයි මේකෙන් අපේ එදිනෙදා ජීවිතය කරන වැඩවලටත් සෑහෙන ලොකු බලපෑමක් වෙනවා. ඔගොල්ලෝ හැමෝම දන්නවා GPS ගැන. මේ GPS හින්දා තමයි අපිට Google Maps පාවිච්චි කරලා නොදන්න පාරක දන්නවා වගේ යන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේක වැඩ කරන්නේ පෘථිවිය වටා කක්ෂගත වෙලා තියෙන සැටලයිට් පද්ධතියකින්. මේ සැටලයිට්ස් කක්ෂගත වෙලා තියෙන්නේ පෘථිවියේ ඉඳලා කිලෝමීටර් 20000ක් විතර ඈතින්. ඒ වගේම මේවා පැයට කිලෝමීටර් 14000ක් විතර වේගයෙන් ගමන් කරනවා. එහෙම ගමන් කරන අතරේ තමයි පොළවේ තියෙන GPS රිසීවර්ස් වලට මේවා රේඩියෝ සිග්නල්ස් එවන්නේ. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයෙන් කියවෙන විදිහට වේගයෙන් ගමන් කරන වස්තුවක කාලය ගත වෙන්නේ පොඩ්ඩක් හිමින්. ඉතින් මේ GPS සැටලයිට් ඊටමත් වේගයෙන් ගමන් කරන හින්දා මේව ඇතුළේ තියෙන ඇටොමික් ක්ලොක් එකේ වෙලාව එක දවසක් ඇතුළත මයික්‍රෝ සෙකන්ඩ්ස් 7ක් විතර අඩු වෙනවා. ඒ වගේම ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්ෂතාවාදයෙන් කියවෙන විදිහට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයකට අහු වෙලා තියෙන කොටත් කාලය ගත වෙන්නේ පොඩ්ඩක් හිමින්. මේ සැටලයිට් තියෙන පෘථිවියෙන් ගොඩක් ඈත. ඒ හින්දා අපිට සාපේක්ෂව ඒවට දෙන්න ගුරුත්වාකර්ෂණ බලය ගොඩක් අඩුයි. ඒ හින්දා ඒවේ කාලය ගත වෙන්නේ අපිට වඩා පොඩ්ඩක් වේගෙන්. මෙන්න මේ හින්දා GPS සැටලයිට් එක ඇතුළේ තියෙන ඇටොමික් ක්ලොක් එකේ වෙලාව එක දවසක් ඇතුළත මයික්‍රෝ සෙකන්ඩ්ස් 45කින් විතර ඉස්සරහට යනවා. ඉතින් මේ සාධාරණ සාපේක්ෂතාවාදයෙන් ඒ වගේම විශේෂ සාපේක්ෂතාවාදයෙන් වෙන බලපෑම සලකා බැලුවට පස්සේ අපිට සාපේක්ෂව මේ GPS සැටලයිට් එක ඇතුළේ තියෙන ඇටොමික් ක්ලොක් එකේ වෙලාව එක දවසක් ඇතුළත මයික්‍රෝ තප්පර 38කින් ඉස්සරහට යනවා. එක තප්පරයකට මයික්‍රෝ තප්පර මිලියන් එකක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේ මයික්‍රෝ තප්පර 38ක් කියන්නේ බොහොම පොඩි කාලයක්. ඉතින් දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති මේ වගේ බොහොම පොඩි කාලයකින් ලොකු වෙනසක් වෙන්න පුළුවන්ද කියලා. GPS කියන්නේ බොහොම සංවේදී පද්ධතියක්. මොකද මේක වැඩ කරන්නේ රේඩියෝ තරංග වල වේගය. ඒ කියන්නේ ආලෝකයේ වේගය මත. මේ මයික්‍රෝ තප්පර 38ක වෙනසින්ද GPS කෝඩිනේට් එකක් කිලෝමීටර් 11කින් විතර එහා මෙහා වෙන්න පුළුවන්. හිතන්නවා Google Maps දාගෙන නොදන්න පාරක ගමනක් යනකොට Google Maps වල ඔයා ඉන්න තැන කිලෝමීටර් 11ක් විතර එහා මෙහා වෙලා පෙන්නුවොත් එහෙම ඔයා කොච්චර කරදරයක වැටෙයිද කියලා. මේ GPS satellites maintain කරන engineers ලා මේ ඇතුළේ තියෙන atomic clock එක නිතරම හරිගස්සනවා. අන්න ඒ හින්දා තමයි GPS system එකට පුළුවන් වෙලා තියෙන්නේ හැමතිස්සෙම ඉතාමත් නිවැරදිව අපි ඉන්න තැන පෙන්වන්න. ඔයා Google Maps පාවිච්චි කරලා ගමනක් යනකොට ඒ වගේම ඔයාගේ Instagram photo එක geotag කරනකොට ඔයා නොදැනුවත්වම Albert Einstein ගේ සාධාරණ සාපේක්ෂතාවාදය ඒ වගේම විශේෂ සාපේක්ෂතාවාදය පාවිච්චි කරනවා. වීඩියෝ කතා channel එකේ සම්පත් මේ සාපේක්ෂතාවාදය ගැන වීඩියෝ series එකක්ම කරලා තියෙනවා. ඒව බැලුවොත් එහෙනම් මේකට තව ගොඩාක් විස්තර දැනගන්න ඕගලන්ට පුළුවන් වෙයි. ඒ වගේම මේ සාපේක්ෂතාවාදය අපේ ජීවිතයට බලපාන එකම ක්‍රමය මේක නෙමෙයි. තව ක්‍රම ගොඩකට මේක අපේ ජීවිතයට බලපානවා. ඒවත් දැනගන්න කැමති නම් පල්ලෙහා comment එකක් දාන්න. Science and Technology ගැන අලුත්ම විස්තර ඉක්මනටම දැනගන්න කැමති නම් like කරන්න මගේ Facebook page එකට, follow කරන්න මාව Twitter එකේ, වගේම Google Plus වල. මේ වගේ interesting videos තවත් බලන්න කැමති නම් යන්න YouTube එකට ගිහින් TechCrack Show කියලා search කරලා subscribe කරන්න අපේ channel එකට.